මේ නාමල් බේබි නෙමෙයි නාමල් බේබිලා නෑ මේ හොඳ නායකේ ශක්තිමත් නායකේ කදුදේ වශන දෙකක් කතා කරා මම පස්සේ ඒ ටික කියන්නම් සුමිත් මහත්තයෝ පාර්ලිමේන්තු ගියාට පස්සේ පිරිත්තුල් බඳින්න නායක නායිකාවන් ගොඩක් ඉන්නවා හැබැයි වේදිකාවේ නැග ගන්න ගියාම අපි දේශපාලනේට නෑ ඒක හොඳට මතක තියාගන්න මේ ආහාර මතක තියාගන්න පංශේ කොරෝනා වලට තනි වුණා රට ගැන හිතුණා මහින්ද මහත්තයා ගැනවත් ගෝඨාභය මහත්තයා ගැනවත් හිතලා නෙමෙයි සිංහල කැම ගැන හිතලා තුනෙන් දෙක දෙන්න අනිවාර්යෙන් ඒක රටේ අවශ්‍යතාවයක් මං කිසිම දෙයක් ඉල්ල महा ෆෝන් එකට උදේ ඉඳන් කෝල් චට්ටිය රණ්ඩු වෙනවා මෙහෙම තියවනම් මොනා කරන්න බැද්ද නාමල් මෙන්තුතුමනි කපඳට මාර්ග කිලෝමීටර් කොච්චර තියනවද 4500යි මොන්ටිසෝරි දරුවෝ 25000යි ඔන්න රටේ අනාගතේ 500 යුරෝප යූපේ තියන්නේ තෝක හැමතුමා මන්ත්‍රීතුමා දන්නවා තමුගේ රටවැසිය කවුද කියලා අය රටවැසිය යන්න ඕනේ එතනට නාමල් බේබිලා නෑ රටේ මන්ත්‍රීවරු ඊළඟට කැබිනට් ඇමතිවරු කවදාරි වාසනාවති මම රටපාලනය කරයි මං දේශපාලන කුක්ෙක් නෙවෙයි මං පළවෙනි වතාවට අද ජනාධිපතිතුමා ඉන්න මීටි ඇමතුවා ගමේ හාරිස්පත්තුවේ බුදුහාමුදුරුව තමුන්ගේ තාත්තා අන්තිමේදී ඉන්නකොට බුදුහාරවගේ තාත්තා ඉන්න තැනට වැඩ ඉනලා තාත්තගේ අත තමුන්ගේ අත උඩ තියාගෙන බුදුහාරවගේ තාත්තට බණ කිව්වා සෝහන් වෙන්න මතක තියාගන්න මේ කිසිම භික්ෂුන් වහන්සේ නමක් දේශපාලනයේ නෙමෙයි අපේ කමට ඇවිල්ලා තියෙන්නේ ජෝන්ස්ටන් නැමතුමා ගියා ජෝන්ස්ටන් නැමතුමා ජීවිතයේ හොඳම තීරණ දෙකක් අරන් තියනවා එකක් තමයි කසාද බැඳපු දවස දෙවැනි එක තමයි එක්සත් ජාතික පක්ෂයෙන් මේ පැත්තට එන්න තීරණය කරපු දවස නැත්තම් එලවත් නැති මෙලවත් නැති අර දෙක මැද්ද තනි වෙන්න වෙනවා ඒ නිසා අපි මං දිග කතාවකට යන්නේ මට ඕන වුණා දවසක මගේ රජුරුවන්ගේ පුතාගේ මීටිම නගින්න මගේ රජුරෝ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇටෙත් එක්කම කපාගෙන පොඩි පොඩි කෑලි වලට කපලා ඔව් විදාලා හොඳට ලුණු දාලා දවසක් විතර තියලා මේ අවුවේ වේල ගන්න තමයි